මම නයනා කරුණාරත්න කොරෝනා වෛරස් ආසාදනය කතා කරනකොට ඇත්තෙන්ම අපි දැන් මේක පුරුද්දක් හැටියට හැමදාම මේ නීතිමාලාව ෆලෝ කරගෙන අපි ජීවත් වෙන්න වෙනවා. ඒක මොකද වෛරස් ආසාදනයේ හැදෙන හේතු අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි ගොඩක් අය දන්නේ නැත්තේ. සමාජ දුරස්ථභාවයේ ඉල්ලනවා. ඒ වගේම අපේ මුඛය ආරක්ෂා වහගන්න කියලා අපිට හැම වෙලෙම කියලා තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි වෛරස් ආසාදනය හැදෙන්න ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමයි droplets. droplets කියන්නේ නහයෙන් එහෙම නැත්නම් මුඛයෙන් පිටවෙන කෙලවල ඒ වගේම අපේ ප්‍රශ්වාසයේ තියෙන බිඳු වලින් වෛරස් එක හැදෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි direct contact. ඒ කියන්නේ අපි ඇල්ලුවොතින් නැත්නම් කාවා අතරත දුන්නොතින් ඒ වගේ එකිනෙකා ස්පර්ශ කිරීමෙන් අපිට අනිවාර්යයෙන්ම මේ ආසාදනය හැදෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි ඉන්ඩිරෙක්ට්. ඒ කියන්නේ මට ආසාදනය තියෙනවා නම් මං යම්කිසි මේසයක් හෝ දොරක් හෝ ඇල්ලුවොතින් ඊට පස්සේ වෙන කෙනෙක් ඇවිල්ලා ඒ කල්ල ඒ අතින් නහය හරි මොනවා ඇල්ලුවොතින් අනිවාර්යෙන් ඒ ආසාදනය හැදෙනවා. ඉතින් මේ තුන කාරණා තුන හොඳට දැනගෙන ඒවායින් ආරක්ෂා වීම විතරයි අපිට කළ යුත්තේ. පළවෙනියෙන්ම පුළුවන් තරම් හැම වෙලෙම සමාජ දුරස්ථභාවයේ තියාගන්න. දෙවෙනි කාරණාව තමයි හැම වෙලෙම එළියට යනකොට තමන්ගේ මුඛය ආරක්ෂා කරගන්න වහගන්න මේ ෆේස් මාස්ක් එකක් දාලා ඒ වගේම කල්පනාවෙන් පුළුවන් තරම් හැම වෙලෙම අත් හොදන්න. හැම වෙලෙම අත් හොදන්න තමන් වැඩ කරන ආයතනවල දොරවල් පාවිච්චි කරන බඩු නිතර පිහිදාන නිතර ඩිසින්ෆෙක්ටන්ට් එකක් දාලා නැත්නම් සබන් වතුර දාලා හෝදලා පිහිදාන්න. ඒ වගේම තමන්ගේ සම්පූර්ණ ශරීර සෞඛ්‍ය හැම වෙලෙම හෝදලා පිරිසිදු තියාගන්න. මේ කාරණා තුන තමන්ගේ එදිනදා ජීවිතේට එකතු කරගත්තොත් අපිට මේ වෛරස් එකෙන් බොහොම ලේසියෙන් ආරක්ෂා වෙන්න පුළුවන්.